හිතවත් මිත්‍රවරු ශ්‍රී ලංකාවේ පවතින වෛවාහක නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් නීත්‍යානුකූල විවාහයක සිටියේදී වෙනත් කාන්තාවක් සමග සංස්කරකයේ දුනොත් හෝ වෙනම් ලිංගික දනුදෙනුවක් කරලා අහු වුනොත් ඒ සලකන්නේ අනාචාරය හැටියට මේක සිවිල් වරද ඒ කියන්නේ අපරාධ වරදක් නොවුනත් කාන්තාවට හැකියාවක් තිබෙනවා අනාචාරය මත ඔහුගෙන් දික්කසාද වේ මේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ උපාසක විජිමු ලොකු බණ්ඩාරගේ ලොකු කොල්ලට උදිත ලොකු බණ්ඩාරට අපිට මතක ඇති තමන්ගේ කසාද දිනේ දවසේ නැත්නම් කසාද මැනපු දවසේ මහින්ද රාජපක්ෂ තෑග්ගට දීලා තිබුණේ ඔහුට ආසන සංවිධායකකමක් ඉන් පස්සේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දැවැන්ත ලෙස රදි අපුලන්න මේ පුද්ගලයා ඉදිරිපත් වෙලා තිබුණා විශේෂයෙන්ම බීජම් ලොකු බණ්ඩාර කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ UMP චන්දවලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පස්සේ තමන්ගේ බලය අයුතු විදිහට පොදු ජන එක්සත් පෙරමුණට අවශ්‍ය ආකාරයට හසුරවපු පුද්ගලයි තමන්ගේ ආත්මය මුදල් වලට විකුණපු කාලකන්ණි ඉතින් කොසේ වෙතත් බීජම් ලොකු බණ්ඩාර පැය 24ම බුදුහාමුදුරන්ගේ මල්ලි වගේ තමයි කතා කරන්නේ ඒ කොහොම වෙතත් අද ඒ බුදුහාමුදුරන්ගේ මල්ලි වගේ හැසිරුණු ලොකු බණ්ඩාරගේ හොළු පැටියා මේ වෙනකොට කුපාඩි වැඩ කරනවායි කියන කාරණය සාක්ෂි සහිතව ඔප්පු වෙලා තිබෙනවා මිත්‍රවරුනි නදීෂ හේමමාලි මේ වෙනකොට අපේ රටේ හෙරොයින් ජාවාරම සම්බන්ධ නමගේ පුද්ගලයන් සමග ගනුදෙනු කරලා තියෙන කියන කාරණය මේ වෙනකොට මාධ්‍ය වලින් හෙළි වෙලා තිබෙනවා මේ වෙනකොට ඇගේ බැංකු ගිණුම් පරීක්ෂා කරලා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීම් ලැබෙමින් තිබෙනවා මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ උදේට ලොකු බණ්ඩාර විශාල පැටලෙල්ලක පැටලිලා තිබෙනවා මොකද තමන්ගේ අනියම් ප්‍රේමවන්තිය මේ මොහොතේ මේ ජාවාරමට සම්බන්ධ වෙලා සිටීම නිසා විශේෂයෙන්ම නාමා රාජපක්ෂගේ තාත්තට හිටක් වැඩසටහනේ සහ නිල්කලකායේ ක්‍රියාකාරී සාමගිගේ තමයි උදේට ලොකු බණ්ඩාර ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ බහුතර ජනතාව අවබෝධ කරගෙන තිබෙන දියක් තමයි නිල්බලකාය කියලා කියන්නේ නාමා රාජපක්ෂට ඇහැට කනට පේන ගෑනු සප්ලයි කරන්න මේ රටේ ඇති කරලා තිබුණු එක්තරා ආයතනයක්. ඉතින් මිත්‍රවරුනි නදීෂ හේමමාලි මේ ලොකු බණ්ඩාරගේ කොල්ලයි හෝටලයක රමණෙහි ඉඳින ඉන්න අවස්ථාවේදී සයින් පසුව ලබාගත් වූ චාරූප කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයට මුදා හැරලා තිබෙනවා. මිත්‍රවරුනි මේ රටේ අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපේ බලය අපට එරිව පාවිච්චි කරන තමන්ගේ සැපත වෙනුවෙන් මේ රටේම අනාගතය විනාශ කරන බීජම් ලොකු බණ්ඩාරලාගේ කොල් වගේ කොල්ලෝ පාර්ලිමේන්තුවට නොයව රටට සැබෑ ලෙසම ආදරය කරන සැබෑ ලෙසම සැලැස්මක් තිබෙන තමන්ගේ බඩට පෙර රට ගැන කල්පනා කරන දක්ෂ යොපිරිසක් අපි පාර්ලිමේන්තුවට යවමු අරගලයෙන් තොර ජයග්‍රහණයක් දෙමිති බව ඔබට සීපත් කරමි මා ඔබ සමග ඔබ සැමට ජය